16 අවුරුද්දේ උපදෙස් ලබා දීලා තිබෙනවා දත්ත පද්ධතියක අවශ්‍යතාවය. දා අපි ලබා දීපු නියෝගය පිළිබඳව මම හිතන්නේ ප්‍රගතියක් නැති බව අනාවරණය වෙලා තිබෙන්නේ. මුල්මේ වශයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අපිට මේ සම්බන්ධව සමස්ත වැඩපිළිවෙලක් පිළිබඳව ලිඛිතව වාර්තාවක් අමාත්‍යාංශයෙන් මාසයක් ඇතුළත ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන දිනවකවානුව ඇතුළත් සමස්තයක් විදිහට මොකද්ද කරන්න හදන්නේ කියන එක පිළිබඳව අපිට ෆන්ඩින් හොයාගන්න ඒවා දෙවෙනුව කරන්න පුළුවන්. අපරාධ වාර්තා කොට්ටාෂයේ ප්‍රධාන වශයෙන් ඩේටා සිස්ටම්ස් හතක් අපි දැන්ට ක්‍රියාත්මක කරනවා. සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිසියෙක් ඒ ඩේටාබේස් එකට යනවා. සැකකරුවා නිවැරදිකරුවෙක් බවට පත් වෙනවා. ඒතර ඩේටාබේස් එක ඉවත් වීමත් එහා වේගෙන් වෙනවද? නෑ, ඒකේ තියෙන්නේ පොලිසිය මගින් අත්අඩංගුවටගත් සැකකරුවන්ගේ දත්ත ලේඛනය විතරයි. ඒ නඩුවෙන් නිවැරදිකරුවෙක් නම් තවදුරටත් සැකකරුවෙක් නෙවෙයිනේ. එතන ලින්ක් එක තමයි අපිට දැන් හදාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ ලින්ක් එක දැන් පොලිස්පතිතුමා සකස් කරමින් පවතිනවා. දූෂණ වයස අවුරුදු 16ට අඩු නමුත් සර් ප්‍රේම සම්බන්ධතා කැමැත්තෙන් යාල සම්බන්ධ වෙලා නෑ ඒක නීතියට අදාළ නෑ නෑ මැඩම් අපි එහෙම එක ඒක තමයි මැඩම් අපි කියන්නේ නීතියේ තියෙන 16ට අඩු සියලුම කට්ටිය ස්ටැටියුට් රේප් එකක් විදිහට සලකන්න. නමුත් මෙතන විශ්ලේෂණයේදී අපි පහසුවට ඉදිරිපත් කරනවා ඒ 16ට අඩු කණ්ඩායමත් අපි කොටස් දෙකකට අඳුරගෙන තියෙනවා. එක්ක කැමැත්ත ඇතිවයක් ඇති වෙනවා, අනිත් එක කැමැත්ත නැතුව. ස්ටැටියුටරි රේප් කියන එක නිර්වචනය කරන්නේම කැමැත්ත දෙන්න බෑ කියන පදනම මතනේ. පොලිසියනොත් කැමැත්ත කියන එකට තවාර්ථකතනයක් දෙනවා නම් මම හිතන්නේ ඒක ටිකක් බරපතල එකක්. අර පුරුෂාධිපත්‍ය දීප ආයතනයක් විතර පොලිසිය කියන නමුත් මේක කඩන්න ඕනින්ද තමයි මම කිව්වේ. අනාගතය අපි ඔක්කොම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ලෑස්තින් ඕනේ දවසක ඇවිල්ලා කාන්තා පොලිස්පතිවරයාට වැඩ කරන්න. ඒ අනුව තමයි අපි දැන් මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. ඒක පිළිබඳ ඉතාමත්ම උනන්දුවේ අවධානය අපි යොමු කරනවා. කල් නිකුත් වෙච්ච කඳුළු ගෑස් ගබඩා කිරීම සහ පාවිච්චිය පිළිබඳ දැන් මේක කාලීන ප්‍රශ්නයක්. කල්ලිකුත් වූ ප්‍රමාණයම මේ වෙද්දී පොලිස් මැදම අවිගබඩාවේ තියෙනවා. ඒවා අපහරණය කිරීමේ ඒ ක්‍රියාදාමය තමයි මේ වෙද්දී සිදුවෙමින් පවතින්නේ. එකක් එහෙනම් ඒ කියන්නේ අපි ඕනවට වැඩිය ටියර් ගෑස් ඕඩර් කරලානේ. සියලුම ඒවා ගෙනහලා අර විනාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාමාර්ග කඩමින් ගන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.